අයිබන් පුතේ හැමෝටම සුබ දවසක්. මේ ලින්ක් එක ෂෙඩියුල් කරනකොට මොකද්ද පොඩි ගැටලුවක් වෙලා ඒ නිසා තමයි ඔයාලට ලොග් වෙන්න බැරි වුනේ. රයිට් හරි. ඔව් දැන් අපි එදා බ්‍රහස්පතින්දා කරපු පන්තියේ වීඩියෝ එක දැම්මා. මම හිතන්නේ ඔක්කොම ඒක බලන්න ඇති. ඒක බලන්නේ නැතුව ඉරිදා කරන පන්තියට එන්න එපා. හේතුව දැන් අද අවසන් කරන තැනින් තමයි බ්‍රහස්පතින්දාට පටන් ගන්න. බ්‍රහස්පතින්දාට අවසන් කරන තැනින් තමයි ඉරිදාට පටන් ගන්න. එතකොට බ්‍රහස්පතින්දා කරන ළමයින්ගේ වීඩියෝ එක ඉරිදා ළමයින්ට දානවා. ඉරිදා ළමයින්ට කරන වීඩියෝ එක බ්‍රහස්පතින්දා කරන ළමයින්ට දානවා. ඉතින් එහෙම ක්‍රමයක් අනුගමනය කෙරුවේ කාරණා කීපයක් නිසා. එකක් පාඩම අපි ටිකක් ඉක්මනට යන්න ඕනේ. අනිත් එක මේ කැමරාවක් ඉස්සරහා මේ Zoom එක ඉස්සරහා නැත්නම් මේ ලැප්ටොප් එක ඉස්සරහා එක දිගට පෑ තුනක් තුනමාරක් ඉන්නවයි කියන එක මේ ටිකක් හිසරදි. මේක ටිකක් ආතතිය වැඩි වෙන කාරණයක්. ඉතින් ඒ නිසා මේ පෑ දෙකකට සීමා කරලා දෙපාරක් කරපුවාම ඒක පොඩ්ඩක් පාලනය කරගන්න පුළුවන්. අනිත් එක දිගට මෙහෙම ඉන්නකොට පාඩම තේරුම් ගැනීමේ ගැටලුත් මතුවෙනවා. වීඩියෝ එක නම් ඉතින් ඔයාලට පැය භාගයක් බැලුවා, තේරුම් ගත්තා, නෝට් එක ලිව්වා, තව ටිකක් විවේක ගත්තා, පැය භාගයකින් බැලුවා. එහෙම මොනා මොනා හරි කරලා ඒක බැලන්ස් කරගන්න, ඒක මැනේජ් කරගන්න පුළුවන්. නමුත් දැන් සජීවීව යනකොට ඒ වැඩේ කරන්න ටිකක් අමාරුයි. සමහර ලාවට උළු කැක්කුම හැදෙනවා මේක දිහා අකණ්ඩව බලාගෙන ඉන්නකොට. හරි, ඒ නිසා අනිවාර්යෙන් පුතේ ඔයාලා බ්‍රහස්පතින්දා කරන එක ඔයාලට බලන්න තියෙන්නේ. අද කරන වීඩියෝ එක බ්‍රහස්පතින්දා කරන ළමයින්ට බලන්න තියෙන්නේ. හරි, අපි ගිය සතියේ අවසන් කෙරුවේ රාජ්‍ය නිලධාරීන් තිදෙනා කියන ඩොනමෝර් ප්‍රසංස්කරණවල පළවෙනි මාතෘකාවෙන්. ඩොනමෝර් ප්‍රසංස්කරණ යටතේ කතා කරන ආණ්ඩුක්‍රම ලක්ෂණ අතරින් පළවෙනි එක අපි රාජ්‍ය නිලධාරීන් තුන්දෙනා පිළිබඳව කතා කරා. ඒක අවසන් කෙරුවා. අද ටිකක් දීර්ඝ මාතෘකාවක් අපි කතා කරන්නේ. ඒ තමයි විධායක කාර්යක සභා ක්‍රමය. ඔල මාතෘකාව ලියාගන්න විධායක කාර්යක සභා ක්‍රමය. මාතෘකාව ලියාගන්න විධායක කාර්යක සභා ක්‍රමය. දැන් ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ලබා දෙන්න යනකොට විශේෂයෙන්ම අර ලංකා ජාතික සංගමය නියෝජනය කරපු පාර්ශවයන් ඩොනමෝර් කොමිසමෙන් ඉල්ලා සිටියා ඒගොල්ලන්ට පූර්ණ වගකීම් සහිත ආණ්ඩුක්‍රමයක් දෙන්න කියලා. හැබැයි පූර්ණ වගකීම් සහිත ආණ්ඩුක්‍රමයක් දුන්නේ නැහැ. ඒ වෙනුවට අර්ධ වගකීමක් සහිත ආණ්ඩුක්‍රමයක් තමයි දුන්නේ. එතකොට මොකද්ද මේ අර්ධ වගකීමක් සහිත ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ? ඒ කියන්නේ අපි මේ වෙනකොට දන්නවා සම්පූර්ණ වගකීම, ඒ කියන්නේ යටත්විජිත පාලනයේ පූර්ණ වගකීම අපිට දුන්නේ නැහැ. ඒ වෙනුවට බ්‍රිතාන්‍යයන් අතේ යම් කොටසක වගකීම් තියාගෙන භාගයක වගකීම් තමයි අපිට පැවරුවේ. විශේෂයෙන්ම සුබ සාධනට අදාළ කාරණා ටිකක් තමයි, අංශ කිහිපයක් තමයි අපිට ලබා දුන්නේ. රටේ සමස්ත කටයුතු කොටස් 10කට බෙදලා ඒ කොටස් 10න් 7ක වගකීම් අපිට පවරලා දුන්නා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ 10න් 7ක් දුන්නා නම් අපිට වැඩි ප්‍රමාණයක් දීලා ඇතිනේ කියලා. සංඛ්‍යාත්මකව වැඩි වුණාට ගුණාත්මක වශයෙන් බැලුවොත් වැඩි බලය තිබුණේ නැත. මේ වගකීම් වල වැඩි ඉඩක් තිබුණේ, වැඩි ප්‍රමාණයක් ලැබුණේ, එහෙම නැත්නම් මේ වැදගත්ම අංශ ටික ලැබුණේ රාජ්‍ය නිලධාරීන් තුන්දෙනාට. විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂාව, පරිපාලන කටයුතු, ඊළඟට මුදල් කටයුතු, නීති කටයුතු, මැතිවරණ පැවැත්වීම, බන්ධනාගාර පාලනය, අධිකරණ කටයුතු
මෙන්න මේ වගේ ඉතාම වැදගත් අංශ ටික බ්‍රිතාන්‍ය රාජ්‍යධාරීන් තුන්දෙනාට පවරලා දීලා අර සුභ සාධනය සඳහා වූ පමණ අංශ හතක් අපිට ලබා දෙනවා. සුමදේශ කටයුතු, කෘෂිකර්ම, කාම්කරු කර්මාන්ත සහ වාණිජ, අධ්‍යාපන කටයුතු, සෞඛ්‍ය කටයුතු, පළාත් පාලනය, පොදු කටයුතු, මෙන්න මේ වගේ අංශ හතක වගකීම තමයි අපිට පවරලා දුන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ අර්ධ වගකීම ක්‍රියාවට නම් වන ආනුක්‍රමයේ විදිහට අපි ඩොනමෝර් ප්‍රසංස්කරණ සලකනවා. ඒ අර්ධ වගකීම ලබා දුන්නු ආනුක්‍රම ලක්ෂණය තමයි මේ විධායක කාරක සභා ක්‍රමය කියලා කියන්නේ. දොර අපි බලමු මොකද්ද මේ විධායක කාරක සභා ක්‍රමය, කොහොමද ඒක සකස් වෙලා තියෙන්නේ. ඔව්, දැන් මේ විධායක කාරක සභා ක්‍රමය කොහොමද සකස් වෙලා තියෙන්නේ? අපි දන්නවා මේක මේ සාමාන්‍ය පෙළ විභාගයට ගෙන ගන්නකොට වල යම් ප්‍රමාණයකට ඉතාම මේ සරලව මේ කාරණා ඉගෙනගෙන තියෙනවා. නමුත් අපි මෙතෙන්දී මේකේ දේශපාලනික වැදගත්කම බොහොම මේ ගැඹුරින් සලකා බැලීමක් කරනවා. දැන් කාරක සභා නිර්මාණය වුණේ කොහොමද? අපි ඒ කාරණය ඊට ඉස්සෙල්ලා අපි කෙටි සටහනක් ලියාගනිමු. අර හැඳින්වීම නේද? ඔව්, ලියමු මෙහෙම. ලියන්න ඩොනමෝර් ප්‍රසංස්කරණ මගින් ලාංකික නියෝජිතයන් පූර්ණ වගකීම් සහිත more persons කරන මගින් පූර්ණ වගකීම් සහිත පූර්ණ වගකීම් සහිත ආණ්ඩුක්‍රමයක් ඉල්ලා සිටියද
හිමි ඌයේ හිමි ඌයේ අර්ධ වගකීමක් සහිත අර්ධ වගකීමක් සහිත විදායක කාර්ක සභා ක්‍රමයකි අර්ධ වගකීමක් සහිත විදායක කාර්ක සභා ක්‍රමයකි යටත් විජිතයේ වැදගත්ම අංශ වන වැදගත්ම අංශ වන පරිපාලන නීති අධිකරණ මුදල් ආරක්ෂක කටයුතු යන අංශ රාජ්‍ය නිලධාරීන් තිදෙනාට පවරා දුන් අතර සුභසාධන අංශ හතක් වැදගත් මාස රාජධාරීන් තිදෙනාට පවරා දුන් අතර සුභසාධන අංශ හතක් ලාංකිකයන් වෙත පවරා දෙනු ලැබීය හරි එතකොට අපි බලමු ඊළඟට එහෙමනම් කොහොමද මේ විදායක කාර්ක සභා ක්‍රමය සකස් වුනේ දැන් කාර්ක සභා ක්‍රමය ලබා දීමට හේතු අපි ඊළඟට සාකච්ඡා කරනවා නමුත් ඊට ඉස්සෙල්ලා කාර්ක සභා ක්‍රමය කියන්නේ මොකද්ද ඒක කොහොමද නිර්මාණය වුනේ කියලා දැනගෙන ඉන්න ඕනේ දැන් අපි ඉදිරියේදී කතා කරනවා මේ ව්‍යවස්ථාදායක සහ විදායක කටයුතු එක්තැන් කරපු ක්‍රමයක් තමයි අපිට ලබා දුන්නේ කියලා. දැන් බලන්න ඒක කොහොමද වෙන්නේ? ඩොනමෝර් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් නිර්මාණය කරනවා රාජ්‍ය මන්ත්‍රණ සභාව. නේද? රාජ්‍ය මන්ත්‍රණ සභාව නිර්මාණය කරනවා. දැන් මේ රාජ්‍ය මන්ත්‍ර සභාවේ ඔක්කොම සභිකයෝ කී දෙනෙක් ඉන්නවද? නැත්නම් මන්ත්‍රීවරු කී දෙනෙක් ඉන්නවද? මන්ත්‍රීවරු ඉන්නවා 61 දෙනෙක් නේද? ඔයාලට මේ අකුරු පේනව නේද? මේ ෆෝන් එකෙන් නම් ටිකක් කුඩාවට පේනනවා ඇති. ෆෝන් එකෙන් ඉන්න ළමයි පේනවද අකුරු? දරුවනේ පේනවා සර්. ආ රයිට් හරි. දැන් එතකොට බලන්න රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා කියන්නේ මන්ත්‍රීවරු 61 දෙනෙකුගෙන් සමන්විත ආයතනයක්. ඒකේ ඉන්නවා නිල බලයෙන්ම පත්වෙච්ච කාර්ක මේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙක්. අර මහලේකම්, නීති ලේකම්, මුදල් ලේකම් කියන 3 දෙනා නිල බලයෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කෙරුවා. එතකොට පළාත් බද පදනමින් තෝරාපත් කරගත්ත නැත්නම් සර්වජන ඡන්ද බලයෙන් තෝරාපත් කරගත්ත මන්ත්‍රීවරු 50ක් ඉන්නවා. එතකොට 50යි 3යි 53යි. ඊළඟට මැතිවරණයේදී යම් කණ්ඩායමකට නියෝජනයක් නොලැබෙයි කියලා හිතලා ඩොනමෝර් ප්‍රසංස්කරණ වලින් මන්ත්‍රීවරු 8 දෙනෙක්ව නම් කිරීමෙන් පත් කරනවා ආණ්ඩුකාරවරයා විසින්. එතකොට 50යි 8යි 3යි ඔක්කොම ටික එකට ගතුනහම ඉන්න ඕන්න මන්ත්‍රීවරු 61 දෙනෙක්. මේ 61 දෙනාගෙන් යම් පිරිසක් අයින් කරලා කාර්ය සභා ක්‍රමය නිර්මාණය කරනවා. කවුද මේ අයින් කරපු පිරිස?
හරි අපි බලමු අයින් කරේ කාවද කියලා. හරි. පාර්ශව දෙකක් ඉවත් කරනවා. හරි. කවුද පාර්ශව දෙක? පාර්ශව දෙකක් ඉවත් කරනවා. ඔන්න බලන්න ඉවත් කරව පාර්ශව දෙක. ආ කාවද ඉවත් කරුවේ? රාජ්‍ය නිලධාරීන් තුන්දෙනාම ඉවත් කරනවා. රාජ්‍ය මන්ත්‍ර සභාවෙන් ඉවත් කරනවා නෙවෙයි. කාරක සභා ක්‍රමයේ නිර්මාණය කිරීමේදී කාරක සභා ක්‍රමයට රාජ්‍ය නිලධාරීන් තුන්දෙනාම එකතු කරගන්නේ නැහැ. ඒ තුන්දෙනාව අයින් කරනවා. තව පාර්ශවයක් අයින් කරනවා. ඒකාවද? ආ ඔන්න බලන්න. කථානායකවරයාවත් ඉවත් කරනවා. දැන් උපම සංඛ්‍යාව 61යි. 61කින් රාජ්‍ය නිලධාරීන් තුන්දෙනාම ඉවත් කෙරුවා. අනිත් පැත්තෙන් කථානායකවරයාවත් ඉවත් කෙරුවා. දැන් කී දෙනෙක් ඉතුරුද? දැන් කී දෙනෙක් ඉතුරුද? 57ක්. ආ 57 දෙනෙක් ඉතුරුයි. මම මේ අවධානයෙන් ඉන්නවද කියලා බැලුවා. ඔයාලට ගණන් පුළුවන්ද කියලා නෙමෙයි බැලුවේ. මට වඩා හොඳට ගණන් පුළුවන් අය ඔයාලා. මම මේ බැලුවේ අවධානයෙන් ඉන්නවද කියලා. හරි මේ බලාගන්න ඔයාලා මේ ඔයාලගේ ෆෝන් එකේ තිරේ දිහා බලාගෙන ඉන්න මේ ප්‍රසන්ටේෂන් එකකින් කරන්නේ. එතකොට ඒකේ තියෙන දේවල් උලුවට දාගන්න වැදගත් වෙනවා. අපි අර බෝඩ් එක ලියනිය කටපාඩමේ මුණහර කියනකට වඩා මම හිතන්නේ මේක ඊටවඩා ටිකක් නිර්මාණාත්මකයි ඔළුවට ටිකක් තාර්කිකව දාගන්නත් පුළුවන්. හරි? එතකොට ඔන්න අර රාජ්‍යධාරීන් තුන්දෙනාවයි කථානායකවරයාවයි ඉවත් කරපුවාම ඉතුරු වෙනවා 57 දෙනෙක්. නේද? 57යි 4යි 61යි 57 දෙනෙක් ඉතිරි වෙනවා. දැන් මෙන්න මේ 57 දෙනාව තමයි කාරක සභා හතක් අතරේ බෙදා හරි. කොහොමද බෙදුවේ? මේ 57 දෙනාටම කිව්වා, මෙතන ඉන්නවනේ 57 දෙනේ. මේ 57 දෙනාටම කිව්වා තමන් කැමති කාරක සභා තුනක් නම් කරන්න කියලා. කාරක සභා හතක් නිර්මාණය කරලා තිබුණානේ. ඒ කාරක සභා හතෙන් තමන් නියෝජනය කරන්න කැමති කාරක සභා තුනක් නම් කරන්න කියලා කිව්වා. ආන්නේ නම් කිරීමේ අනුපිළිවෙල සැලකිල්ලට අරගෙන ඒගොල්ලන්ගේ මනාපේ කැමැත්තේ එක අනුව ඒගොල්ලන්ට කාරක සභාවක් ලබා දුන්නා. හැබැයි මේ කාරක සභා ලබා දීමේදී විශේෂයෙන්ම සැලකිල්ලට ලක් කරුවා යම් කාරක සභාවක සිටිය යුතු අවම සාමාජික සංඛ්‍යාව 7යි උපරිමය 9යි. 7කට වඩා අඩු වෙන්න බෑ, 9කට වඩා වැඩි වෙන්න බෑ. මොකද 57 දෙනාව බෙදලා බලන්නකෝ. කාරක සභා 7ක් නේද? කාරක සභා 7ක් වුණාම එකකට දල වශයෙන් කී දෙනෙක් එන්න ඕනද කියලා? 7 8 56යි. ඒ කියන්නේ දල වශයෙන් 8 දෙනෙක් එන්න පුළුවන්. එතකොට එකක් ඉතුරු වෙනවනේ. ඉතින් ඔන්න ඔය කාරණා සැලකිල්ලට අරගෙන උපරිමය 9යි 9ට වඩා වැඩි වෙන්න බෑ, අවමය 7යි 7ට වඩා අඩු වෙන්න බෑයි කියලා කාරක ස්වභාවක සංඛ්‍යාව තීරණය කරනවා. එහෙම තීරණය කරලා නිර්මාණය කරපු කාරක සභා 7ට මේ 57 දෙනාව පත් කරනවා. හරි. මේ 57 දෙනාව අන්න කාරක සභා 7කට පත් කරනවා. මොනවද දැන් නිර්මාණය කරපු කාරක සභා? ඔන්න බලන්න. ස්වදේශ කටයුතු කාරක සභාව, අධ්‍යාපන කටයුතු කාරක සභාව, සෞඛ්‍ය කටයුතු කාරක සභාව, කෘෂිකර්ම කටයුතු කාරක සභාව, කෘෂිකර්ම සහ ඉඩම් කාරක සභාව, කෘෂිකර්ම හා ඉඩම්, ඊළඟට කම්කරු කර්මාන්ත හා වාණිජ කාරක සභාව, කම්කරු කර්මාන්ත සහ වාණිජ කාරක සභාව, ඊළඟට පළාත් පාලන කාරක සභාව, අවසාන වශයෙන් පොදු කටයුතු, ඒ කියන්නේ ගමනාගමන අන්න ඒ වගේ කාරණා සම්බන්ධ කාරක සභාව. දැන් මේ විදිහේ කාරක සභා 7ක් ඔන්න නිර්මාණය කරනවා. දැන් මේක මෙච්චර වෙලා බලාගෙන ඉන්නේ නැතුව දැන් බැලුවොත් නම් පැටලිච්ච නූල් බෝලේ වගේ. හරි. නමුත් ඊට වඩා
බොහොම හොඳින් තේරුම් ගන්න පුළුවන් මුලේ ඉඳන් බලාගෙන හිටියානම් නේද? ඕන්න මම ආයෙ පාරක් පෙන්වන්නම්. ඕන්න රාජ්‍ය මන්ත්‍ර සභාවේ සමාජිකව 61 දෙනෙක් හිටියා. ඒ 61 දෙනාගෙන් ඉවත් කරනවා තාවද රාජින්දරින් 3 දෙනා ඉවත් කරනවා. ඒ වගේම කතානායකවරයා ඉවත් කරනවා. ඊට පස්සේ ඉතුරු වෙනවා 57 දෙනේ. ඒ 57 දෙනාව බෙදනවා කාර්ක සභා 7කට. ඔන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඒ කාර්ක සභා 7 තමයි සෝදේශ කටයුතු අධ්‍යාපන කටයුතු සෞඛ්‍ය කටයුතු කෘෂිකාර්ම හා ඉඩම් කටයුතු කම්කරු කර්මාන්ත සහ වාණිජ කටයුතු පළාත් පාලන කටයුතු පොදු කටයුතු ඔන්න කාර්ය සභා ක්‍රමය නිර්මාණය වෙච්ච හැටි පැහැදිලිද? හරි අපි එහෙමනම් ලියමුයි ගැන ලියන්න මෙහෙම අලුත් ඡේදයකින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරු 61 දෙනා අතරින් මන්ත්‍රීවරු 61 දෙනා අතරින් රාජ්‍ය නිලධාරීන් 3 දෙනා සහ රාජ්‍ය නිලධාරීන් 3 දෙනා සහ කතානායකවරයා ඉවත්කොට රාජධාරීන් 3 දෙනා සහ කතානායකවරයා ඉවත්කොට ඉතිරි සභිකයන් 57 දෙනා ඉතිරි සභිකයන් 57 දෙනා කාර්ක සභා 7ක් අතරේ කාර්ක සභා 7ක් අතරේ බෙදා හරින ලදී. බෙදා හරින ලදී. ඕනෑම සභිකයෙකුට තමන් කැමති කාර්ක සභා 3ක් නම් කිරීමට ඉඩ ලබා දීම තුලින් තමන් කැමති කාර්ක සභාවක් තෝරා ගැනීමට ඉඩ සැලසීය. එක් සභිකයෙකු එක් කාර්ක සභාවක් පමණක්
නියෝජනය කළ යුතුය යන නියෝජනය කළ යුතුය යන කොන්දේසිය මත කොන්දේසිය මත කාර්ය සභාවලට සභිකයන් පත් කිරීම සිදු විය ඔයාලට මේ දියරැල්ලක් වගේ යනවා පේනවද? මේක මේ දවල් කාලෙට. ඔව්. ඔව් කැමරාව වහන්න ඕනේ. පේනව නේද? දැන් හරිද? ඔව් දැන් හරි. ඔව් මේ කැමරාවට එළිය වැටිච්චාම මේ ඒක පාලනය කරන්න අමාරුයි. උඩින් රෙද්දක් දැලා වහලා දෙන්න. ඒත් එනවනේ. දවල් කාලේට අමාරු එක ඉරේලිය ඇතුළට එනවනේ. ඒක පාලනය කරන්න අමාරුයි ටිකක්. ඇහැට අමාරුද ඒක? නෑ අවුලන්නේ. හරි ඔව් එතකොට දැන් අපි ඊළඟට ලියාගමු අර කාර්ක සභා හත ලියාගත්තේ නෑනේ ඔව් ලියන්න ඊළඟ ඡේදයක් විදිහට ඩොනමෝර් ප්‍රසංස්කරණ මගින් ස්ථාපිත කරන ලද කාරක සභා හත පහත ආකාර වේ පළවෙනි එක ලියන්න ස්වදේශ කටයුතු කාරක සභාව දෙවෙනික අධ්‍යාපන කටයුතු කාරක සභාව තුන්වෙනික කම්කරු කර්මාන්ත සහ
Amkaru karmad saha. Wanija kati itu karya sabahava. Kamkaru karmant saha wanija kati itu karya sabahava. Hatarabini eka krusikarma saha idam karya sabahava. Krusikarma saha idam karya sabahava. Tungguin ini kebetulan kamkaru karma itu saha wanija karya sabahava ni. Hatra bini ke sauke karya sabahava. Paswini ke Aksen ke mewala mithi hari amaru ni de babi. Nodanna wana ngamari o den hari o ne dera illawata itta maru tika obude piliwelta kiyanna liya gatta tika karya sabaha tika o hatara liya gatta ne palawena eken indan kiyanne swadesha kadeitu karya sabaha Atyapana kadeitu karaka sabhava, kamkaru karmantaha, vanijya kadeitu karaka sabhava, krushikarmaha idam karaka sabhava, saukya kadeitu karaka sabhava. Pahakli wad? Oh. Ilangi kliyanda palat palana kadeitu karaka sabhava. Palat palana kadeitu karaka sabhava. Ilangi ke, podo kati itu karak sabahava. Podo kati itu karak sabahava. Hari, dan kalau ini dia tambah karya sabha hatak nirmana kerana itu tapi ilang itu balanu wa, ini me karya sabha kramya dunne, hari, ini saya api lihat mu matru kaab karya sabha kramya labadi mat heitu, karya sabha kramya labadi mat heitu. Karya sabha krame labadi mat hetu. Light take off karo mo bde gandur ekai bari.
කාරක සභා ක්‍රමය ඇයි ලබා දුන්නේ මොකද හේතුව දැන් ඉල්ලුවේ කාරක සභා ක්‍රමයක් නෙමෙයිනේ ඉල්ලුවේ පූර්ණ වගකීම් සහිත අනුක්‍රමයක් නමුත් පූර්ණ වගකීමක් දුන්නේ නැහැ පූර්ණ වගකීම වෙනුවට දුන්නේ අර්ධ වගකීමක් දැන් ඇයි මේ අර්ධ වගකීමක් දුන්නේ මොකද හේතුව කාරක සභා ක්‍රමය සහිත අර්ධ වගකීමක් දෙන්නේ ඇයි ඒකට බලපාපු හේතු කීපයක්ම තියෙනවා ඔව් පළවෙනි එක කියන මොන්න සාමාන්‍ය මන්ත්‍රීවරයාට පාලනයට සහභාගී වීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීම සාමාන්‍ය මන්ත්‍රීවරයා කියලා කියන්නේ කවුද දැන් කැබිනට් ආණ්ඩුක්‍රමයක් ලබා දුන්නා නම් පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ට විධායක කටයුතු වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ හරි පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් දුන්නා නම් ඇමතිවරු වශයෙන් තෝරගන්න යම් විශේෂිත කණ්ඩායමකට පමණයි විධායක කටයුතු වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නේ මේ වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ක් ඉන්නවා එතකොට ওই මන්ත්‍රීවරු 225ම ඇමතිවරුද එහෙම නැහැ නේ වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන්නේ 29 දෙනෙක් පමණයි. ඒ කියන්නේ අමාත්‍ය මණ්ඩලයේ 30 වෙන්නේ ජනාධිපතිවරයාත් එක්ක. ජනාධිපතිවරයයි අගමැතිවරයයි ඒ දෙන්නම එක්ක තමයි ඇමතිවරු 30 වෙන්නේ. එතකොට අගමැතිවරයා නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් නේ. නමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් නෙවෙයිනේ. ඒ නිසා 29 දෙනෙක් පමණයි අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන්නේ. 225න් 29යි අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන්නේ. එතකොට එහෙමනම් අනිත් අයට විධායක කටයුතු වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. රාජ්‍ය අමාත්‍යරු නියෝජ්‍ය අමාත්‍යරු ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ සහභාගී වෙනවා. නමුත් පොදුවේ ගත්තොත් තීරණ ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වෙන්නේ අර 29 දෙනෙක් සහ ජනාධිපතිවරයා පමණයි. එහෙමනම් කැබිනට් ආණ්ඩුක්‍රමයක් ලබා දුන්නා නම් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඉන්න මන්ත්‍රීවරු අතරින් ඉතාම සීමිත පිරිසකට පමණයි මේ පාලන කටයුතු වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ කියන්නේ විධායක කටයුතු වලට සහභාගී වීමට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මෙතෙන්දී මොකද කරුවේ? එවැනි කැබිනට් ක්‍රමයක් නොදී මේ සියලුම ලාංකික නියෝජිතයන් සියලුම දෙනාව විධායක කටයුතු සඳහා සහභාගී කරව ගන්න නම් සුදුසුම ක්‍රමය වශයෙන් යෝජනා කරන්නේ විධායක කාර්ක සභා ක්‍රමය. මොකද එතෙන්දී කථානායකවරයාට පමණයි පාලන කටයුතු වල සහභාගී වෙන්න නොහැකි වෙලා තියෙන්නේ. අනිත් ලාංකික මන්ත්‍රීවරු 57 දෙනාම විධායක කටයුතු වලට සහභාගී වෙනවා. එහෙනම් විධායක කාර්ක සභා ක්‍රමයක් ලබා දීමට බලපාපු එක හේතුවක් තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ලාංකික මන්ත්‍රීවරුන් සියලුම දෙනාව විධායක කටයුතු වලට සහභාගී කරවා ගැනීම කියන කාරණය. හරි. අපි ලියමු මෙහෙම. ඔව් පළවෙනි ශීර්ෂය ලියන්න. සාමාන්‍ය මන්ත්‍රීවරයාට පාලනයට සහභාගී වීමට ඉඩ ලබා දීම සාමාන්‍ය මන්ත්‍රීවරයාට පාලනයට සහභාගී වීමට ඉඩ ලබා දීම ඒ අර්ථයෙන් ලියන්න මෙහෙම පූර්ණ වගකීම් සහිත කැබිනට් ආණ්ඩුක්‍රමයක් ලබා දුන්නේ නම් ඇමතිවරු වශයෙන් තෝරා ගන්නා
ඇමතිවරු වශයෙන් තෝරා ගන්නා මන්ත්‍රීවරුන් සීමිත සංඛ්‍යාවකට පමණක් මන්ත්‍රීවරුන් සීමිත සංඛ්‍යාවකට පමණක් පවන ඉනේ මට ඇහෙන්නේ නැහැ පවන වලට සිග්නල් නැහැ වගේ හැමදේම ඔව් අපි ලිව්වෙ මෙන්න මෙහෙම කවුරුයි කියන්න පුතේ ඔය ලියාගත්ත ටික සෝරි පොඩක් කියන්නකෝ පූර්ණ වගකීම් සහිත කැබිනට් ආණ්ඩුක්‍රමයක් ලබා දුන්නේ නම් ඇමතිවරු වශයෙන් තෝරා ගන්නා මන්ත්‍රීවරුන් සීමිත සංඛ්‍යාවකට පමණක්. කැබිනට් ආණ්ඩුක්‍රමයක් ලබා දුන්නේ නම් ඇමතිවරුන් වශයෙන් තෝරා ගන්නා මන්ත්‍රීවරුන් සීමිත පිරිසකට පමණක් විධායක කටයුතු වලට සහභාගී වීමට විධායක කටයුතු වලට සහභාගී වීමට අවස්ථාව හිමි වේ එවිට එවිට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකයන් අතරින් බහුතරයකට සභිකයන් අතරින් බහුතරයකට විධායක කටයුතු වලට මගපුතේ මම නෝට් එක ලියලා නෙවෙයි කියන්නේ දැන් ඔයාලා මේ මගෙන් අහනකොට මට ආපහු මුල්ට ගිහිල්ලා මේ වාක්‍යයක් ගලපලා ඔක්කොම කියලා කියන්න අමාරුයි මේ ඒ නිසා මේ මග හැරෙන තැනක් තියෙනවනේ ඉතින් වීඩියෝ එකවත් බලන්න වෙයි නේද ටිකක් අමාරුයි මේ මොකද මම නෝට් එක ලියලා නෙවෙයි තියෙන්නේ හරි කමන්නේ සෝරි පුතේ ආපහු බාර කියන්න රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකයන් අතරින් බහුතරයකට විධායක කටයුතු වලට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකයන් අතරින් බහුතරයකට විධායක කටයුතු වලට සිග්නල් නැති ප්‍රශ්නත් ඉතින් තියෙනවා නේද සහභාගී වීමට ඉඩ නොලැබෙනු ඇත සහභාගී වීමට ඉඩ නොලැබෙනු ඇත සහභාගී වීමට ඉඩ නොලැබෙනු ඇත නමුත් කාරක සභා ක්‍රමයක් ලබා දීම තුලින් කාරක සභා ක්‍රමයක් ලබා දීම තුලින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සියලු මන්ත්‍රීවරුන්ට සියලු ලාංකික මන්ත්‍රීවරුන්ට සියලු ලාංකික මන්ත්‍රීවරුන්ට විධායක කටයුතු වලට විධායක කටයුතු වලට සහභාගී වීමට අවස්ථාව ලබා දීම සහභාගී වීමට අවස්ථාව ලබා දීම බලාපොරොත්තු විය
එමගින් ප්‍රතිපත්ති සම්පාදනය ප්‍රතිපත්ති සම්පාදනය විවිධ දෙපාර්තමේන්තුවල කටයුතු විවිධ දෙපාර්තමේන්තුවල කටයුතු අධීක්ෂණය කිරීම සාමූහිකව තීරණ ගැනීම සාමූහිකව තීරණ ගැනීම යන ක්‍රියාවන්හි යෙදීම තුළින් යන ක්‍රියාවන්හි යෙදීම තුළින් පාලන කටයුතු පිළිබඳ පාලන කටයුතු පිළිබඳ අත්දැකීමක් ලැබෙනු ඇතැයි කොමිසම කල්පනා කළේය ඔය තමයි පළවෙනි කාරණය. ඇයි විධායක කාරක සභා ක්‍රමයක් දුන්නේ කියන එකට පළවෙනි හේතුව. එතකොට දෙවෙනි කාරණය තමයි සුළු ජාතීන්ට රාජ්‍ය පාලනයට සහභාගී වීමට අවස්ථාව ලබා දීම. ලියන්න දෙවෙනි කාරණය සුළු ජාතීන්ට රාජ්‍ය පාලනයට සහභාගී වීමට අවස්ථාව ලබා දීම. ඔව් දැන් අර පූර්ණ වගකීම් සහිත ආණ්ඩු ක්‍රමයක් දුන්නා නම් එතෙන්දි සාමාන්‍ය ක්‍රමය තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බහුතර බලය ලැබූ කණ්ඩායම ආණ්ඩුව බවට පත් වෙනවා. එතකොට බහුතරය නැති කණ්ඩායම විපක්ෂයේ බවට පත් වෙනවා. පූර්ණ වගකීම් සහිත ක්‍රමයක ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා දෙකක් නිර්මාණය වෙනවා. දැන් වල සාමාන්‍යයෙන් දන්නවා රටක පාලන කටයුතු පවත්වගෙන යන්නේ ආණ්ඩු පක්ෂය විපක්ෂය සම්බන්ධ කරගන්නේ නැහෙනි. එතකොට එහෙමනම් අපි දන්නවා දැන් සුළු ජාතීන් ඒ කියන්නේ මේ කාලය වෙනකොට වැඩි ප්‍රමාණයක් දෙමළ අය. එතකොට දෙමළ අයට කිසිසේත්ම පාලනයට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ සුළුතර කණ්ඩායමක්. ඒගොල්ලන්ට ආණ්ඩු බලය ලබා ගන්න පුළුවන්කමක් නැහැ. ආණ්ඩු බලය ක්‍රියාවට නැංවීම සඳහා සහභාගී වෙනවා නම් අර ප්‍රධාන කණ්ඩායමක් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. ඉතින් එතකොට පූර්ණ වගකීම් සහිත ආණ්ඩු ක්‍රමයක් දීමෙන් ව්‍යවස්ථාදායකයේ ඒ කියන්නේ රාජ්‍ය මන්ත්‍රී සභාවේ එක කොටසක් පමණක් විධායක කටයුතු වලට දායක වෙනවා. තව කොටසකට ඒ සඳහා ඉඩ නැති වෙලා යනවා. විශේෂයෙන්ම එතකොට සුළු ජාතීන්ට පාලනයට සහභාගී වෙන්න තියෙන ඉඩ කඩ නැති වෙලා යනවා. හැබැයි කාරක සභා ක්‍රමයක් නිර්මාණය කරපුවාම එතන ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ කියලා එකක් නැහැ. රාජ්‍ය මන්ත්‍රී සභාවේ හිටපු සියලුම දෙනාව විධායක කටයුතු වල දායක කරගත්තා. එහෙනම් මෙන්න මේ ඩොනමෝර කොමිසම කල්පනා කරනවා කාරක සභා ක්‍රමයක් ලබා දීම තුලින් අර සාමාන්‍ය මන්ත්‍රීවරයාට පාලනයට සහභාගී වීම ඉඩක් සලසන අතරේ ඒ තුලින් සුළු ජාතීන්ව පාලනයට සහභාගී කරවා ගැනීම. හරි. ඔන්න එනගේ දෙවෙනි කාරණේ අපි ලියමු මෙහෙම.
පූර්ණ වගකීම් සහිත පූර්ණ වගකීම් සහිත පූර්ණ වගකීම් සහිත ආණ්ඩුක්‍රමයක් පිරිනැමීම තුලින් ආණ්ඩුක්‍රමයක් පිරිනැමීම තුලින් ප්‍රධාන ප්‍රධාන ජන කණ්ඩායම වන ප්‍රධාන ජන කණ්ඩායම වන සිංහලයන් අතට බලය හිමි වී සිංහලයන් අතට බලය හිමි වී සිංහලයන් අතට බලය හිමි වී සුළුතර කණ්ඩායම් වලට සුළුතර කණ්ඩායම් වලට බලය අහිමි වීමට ඉඩ තිබුණි බලය අහිමි වීමට ඉඩ තිබුණි පාලන කටයුතු සඳහා පාලන කටයුතු සඳහා සුළු ජාතීන් සහභාගී කරවා ගැනීමට නම් සුළු ජාතීන් සහභාගී කරවා ගැනීමට නම් විදායක කාර්ය සභා ක්‍රමයක් ලබා දීම විදායක කාර්ය සභා ක්‍රමයක් ලබා දීම වඩාත් යෝග්‍ය බව වඩාත් යෝග්‍ය බව කොමිසමේ අදහස විය වඩාත් යෝග්‍ය බව කොමිසමේ අදහස විය කාරක සභා කුඩා ඒකකයන් වන නිසා කාරක සභා කුඩා ඒකකයන් වන නිසා සුළු ජාතිකයන්ට සුළු ජාතිකයන්ට කාරක සභාව මාර්ගයෙන් කාරක සභාව මාර්ගයෙන් විදායක තීරණ වලට විදායක තීරණ වලට වැඩි බලපෑම වැඩි බලපෑම කළ හැකි බව කළ හැකි බව කොමිසම අපේක්ෂා කළේය කොමිසම අපේක්ෂා කළේය ඒ තමයි දෙවෙනි කාරණය තුන්වෙනි කාරණය ලියන්න කැබිනට් ක්‍රමයකට අවශ්‍ය කැබිනට් ක්‍රමයකට අවශ්‍ය දේශපාලන පක්ෂ ක්‍රමයක් දේශපාලන පක්ෂ ක්‍රමයක් ලංකාවේ නොතිබීම දේශපාලන පක්ෂ ක්‍රමයක් ලංකාවේ නොතිබීම ඔව් දැන් කැබිනට් ක්‍රමයක් නෙ ඉල්ලා සිටියේ පූර්ණ වගකීමක් සහිත ක්‍රමයක්
කියලා කියන්නේ බ්‍රිතාන්‍යයේ තියෙන ආකාරයේ කැබිනට් ආණ්ඩුක්‍රමයක් තමයි ඉල්ලා සිටියේ. හැබැයි දැන් ඔයාලා දන්නවා කැබිනට් ආණ්ඩුක්‍රමයක් ලබා දෙන්න නම් අනිවාර්ය සාධක කිහිපයක් තිබිය යුතුයි. ඒ අතරේ තියෙන ප්‍රධානම කාරණය තමයි දේශපාලන පක්ෂ ක්‍රමයක් තිබිය යුතුයි. මොකද කැබිනට් ආණ්ඩුක්‍රමයට අනුව ආණ්ඩු බලය ලබා දෙන්නේ ව්‍යවස්ථාදායකය තුල එහෙම නැත්නම් පාර්ලිමේන්තුව තුල බහුතර බලය ලැබූ දේශපාලන පක්ෂයට. ඒකට රට තුල මේ වෙනකොට දේශපාලන පක්ෂ ක්‍රමයක් නිර්මාණය වෙලා තිබුණේ නැහැ. ලංකාවේ පළවෙනි විධිමත් සංවිධානාත්මක දේශපාලන පක්ෂය බිහි වෙන්නේ 1935 දී. ඒ කියන්නේ නොනුමෝර් ප්‍රසංස්කරණ ලබා දීලා අවුරුදු 4ක් ගත වුණාට පස්සේ. ඊට ඉස්සෙල්ලා ලංකාවේ යම් දේශපාලන පක්ෂයක් තිබුණා. ඔය ගුණසිංහගේ කම්කරු පක්ෂය 1928 බිහි කරගන්නේ. නමුත් ඒක විධිමත්ව නිර්මාණය කරගත්ත සංවිධානාත්මක දේශපාලන පක්ෂයක් නෙමෙයි. අනිත් එක ඒ පක්ෂේ වටා ඒක රාශිය වෙලා හිටියේ කම්කරු කණ්ඩායම පමණයි. වෙනත් පිරිස ඒ වටා ඒක රාශිය වෙලා හිටියේ නැහැ. ඉතින් එතකොට කැබිනට් ආණ්ඩුක්‍රමයක් ලබා දීමට සුදුසු දේශපාලන පක්ෂ ක්‍රමයක් රට තුල නිර්මාණය වෙලා නැති නිසා කැබිනට් ක්‍රමයක් ලබා දීම කල නොහැකි බව තමයි කොමිසමේ අදහස වුණේ. නමුත් අනිත් පැත්තෙන් වගකීම් පවරන්නත් ඕනේ. මොකද මෙච්චර කාලයක් ලාංකිකයන්ට වගකීම් පැවරුවේ නැහැ. ඒ නිසා වගකීම් පවරන්නත් ඕනේ. සීලු දිනාව ඒ වගකීම් වලට එකතු කරගන්නත් ඕනේ. කැබිනට් ආණ්ඩුක්‍රමයක් දුන්නා නම් සීලු දිනාව වගකීම් දරන්න පත් කරගන්න බැරි වෙනවා. ඒක කණ්ඩායමකට පමණක් බලය යනවා. ඉතින් ඒ නිසා ලංකාව තුල මේ වෙනකොට තිබිච්ච බෙදුණු ස්වභාවය විශේෂයෙන්ම දෙමළ සහ සිංහල ජනතාව අතර තිබිච්ච බෙදීම ඒක කැබිනට් ක්‍රමයක් ලබා දීමට යෝග්‍ය නොවන පරිසරයක් වශයෙන් හඳුනාගත්තා. ඊළඟට දේශපාලන පක්ෂ ක්‍රමයක් නොතිබීම ඒක කැබිනට් ක්‍රමයක් ලබා නොදෙන්න හේතුවක් වශයෙන් හඳුනාගත්තා. අනිත් පැත්තෙන් කැබිනට් ක්‍රමයක් දුන්නා නම් බලය ඒක කණ්ඩායමක් අතර යනවා. එතකොට අනික් කණ්ඩායම් වලට යම් ආකාරයකින් අවාසියක් සිදු වෙයි කියලා කල්පනා කරනවා. ඒ කියන සියලු හේතු නිසා කැබිනට් ආණ්ඩුක්‍රමයක් ලබා දීම ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් කැබිනට් ක්‍රමය ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට දුන්නු ක්‍රමය තමයි විධායක කාරක සභා ක්‍රමය. හරි, අපි ලියමු තුන්වෙනි කාරණය. ඔව්, තුන්වෙනි කාරණේ විස්තරේ අපේ මෙතන මතු කරන්නේ කැබිනට් ක්‍රමයක් ලබා දීමට දේශපාලන පක්ෂ ක්‍රමයක් නොතිබීම ප්‍රධාන සාධකයේ විදිහට. හරි, ඔව්, අපි ලියමු මෙහෙම. කැබිනට් ආණ්ඩුක්‍රමයක් ලබා දීමට නම් මගුදේ මයිකයක් ඔන්නෙලා කැබිනට් ආණ්ඩුක්‍රමයක් ලබා දීමට නම් රට තුල දේශපාලන පක්ෂ ක්‍රමයක් උදේශිකා සයුමනි පුතේ ඔයාලගේ මයික් එක ඔන් වෙලා තියෙන. ආරයිට්. ඔව්, කැබිනට් ආණ්ඩුක්‍රමයක් ලබා දීමට නම් රට තුල දේශපාලන පක්ෂ ක්‍රමයක් පැවතිය යුතුය. රට තුල දේශපාලන පක්ෂ ක්‍රමයක් පැවතිය යුතුය. නමුත් 1931 වන විට ලංකාව තුල දේශපාලන පක්ෂ ක්‍රමයක්
නිර්මාණය වී නොතිබුණි දේශපාලන පක්ෂ ක්‍රමයක් නිර්මාණය වී නොතිබුණි එබැවින් බැවින් කැබිනට් ආණ්ඩුක්‍රමයක් කැබිනට් ආණ්ඩුක්‍රමයක් ලබා දීම අසීරු විය ලබා දීම අසීරු විය අනාගතයේදී අනාගතයේදී කැබිනට් ආණ්ඩුක්‍රමයක් ලබා දීමට නම් කැබිනට් ආණ්ඩුක්‍රමයක් ලබා දීමට නම් ඒ සඳහා විධායක පුහුණුවක් ලබා තිබීම විධායක පුහුණුවක් ලබා දීම විධායක පුහුණුවක් ලබා තිබීම අත්‍යවශ්‍ය විය අත්‍යවශ්‍ය වේ නේද අත්‍යවශ්‍ය වේ එබැවින් එබැවින් විධායක කාර්ක සභා ක්‍රමයක් විධායක කාර්ක සභා ක්‍රමයක් යෝජනා කරන ලදී යෝජනා කරන ලදී අපි මේ මේ මාතෘකාව අවසන් වෙනකම් පමණයි මේ සම්පූර්ණ සටහන ලියාගෙන යන්නේ ඊළඟ මාතෘකාවෙන් ඉඳන් අපි ටියුට් එකේ තියෙන තැනින් ලියන්නේ දැන් මේක වලට ටියුට් එකේම ලිව්ව හැකි නමුත් මම ටියුට් එකේ තියෙන කාරණේයි ටියුට් එකේ හිස් තැනයි දෙකම කියාගෙන යන්නේ හරි ඒ කියන කාරණා යම් යම් වෙනස්කම් වලට භාජනය කරලා තිනවා ඒව එච්චර හිතන්න එපා අර්ථය එකයි අදහස වෙනස් වුණාට ඉදිරිපත් කරන මේ වචන අඩු වැඩි වුණා අලුත් කාරණා එකතු වුණා නැත්තම් තිබිච්ච ඒවා නැහැ ඒක එච්චර ගැටලුවක් කරගන්න එපා මේ පොදු අදහසක් තමයි ගොඩනගන්නේ මම අර හැමදාම කියන්නේ මේ වගේ මේ 2 2 4 වගේ උත්තර ගොඩනගන්න බෑ විවිධ අදහස් ඉදිරිපත් වෙනවා උත්තර පත්‍රයක් බලන්න ගියොත් මේ ඒ ළමයින්ගේ උත්තර පත්‍රවල විවිධ කාරණා තියෙනවා. හැබැයි සලකා බලන්නේ ඉදිරිපත් කරන පොදු කාරණය, ඒ කියන්නේ පොදු මාතෘකාවට ගැළපෙන ආකාරයේ කරුණු ගොඩනැගීමක් සිද්ධ වෙලාද කියලා. එහෙම නැත්නම් ওই විවිධාකාර ඔක්කොම ඒව ලියන්න ගියොත් ඔයාලට මේක ඉගෙන ගන්න අවුරුදු 5ක විතර කාලයක් යනවා. ඒ නිසා මේ තේරුම් ගන්න අර දැන් කැබිනට් ක්‍රමයක් ලබා දීමට සුදුසු පරිසරයක් නොවීම. ඒක තමයි අපි මේ ඉස්මතු කරන්නේ. ඒකට අදාළ කාරණා ටිකක් විවිධ විදිහට ලියවෙන්න පුළුවන්. හරි. ඔව් අපි ඊළඟ කාරණේ ලියමු. මොකද ඊළඟ කාරණේ? ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ එක්තෙන් කළ පාලනයක් ලබා දීම ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ එක්තෙන් කළ පාලනයක් ලබා දීම විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ එක්තෙන් කළ පාලනයක් ලබා දීම ඔව් 1924 ආණ්ඩුක්‍රමයේ තිබිච්ච ප්‍රධානම දුර්වලතාවය මොකද්ද? විධායකය සහ ව්‍යවස්ථාදායකය එකිනෙකින් වෙන් වෙලා බලය එක පැත්තකට වගකීම තව පැත්තකට. වෙන් වෙලා තිබුණත් කමන්නේ බලයයි වගකීමයි දෙකම එක පැත්තකටම ලැබෙනවා නම් 1833 ඉඳන් 1934 දක්වාම බලයයි වගකීමයි දෙකම එක පාර්ශ්වයකට තමයි ලැබුණේ. ඒ යටතේජිත පාලකයන්ට හැබැයි 1924 ප්‍රතිසංස්කරණ වලින් මොකද වුනේ? ව්‍යවස්ථාදායකයේ බලය ලැබුණ ලාංකිකයන්ට
විදායක වගකීම් තිබුණා අධිරාජ්‍යවාදී නිලධාරීන්ගේ අතේ. හැබැයි නිලධාරීන්ට බලය තිබුණේ වගකීම විතරයි. ලාංකිකයන්ට වගකීම් තිබුණේ බලය විතරයි. එතකොට මේ දෙක කොහොමද එක්තැන් කරන්නේ? එක්තැන් කරන්න නැතුව මුකුත් කරන්න බෑ. වගකීම් පැවරුණාට වැඩක් නැහැ. ඒ වගකීම් ක්‍රියාවට නම් වන්න බලයක් නැත්තම්. බලය ලබා දුන්නට වැඩක් නැහැ. ඒ බලය උපයෝගී කරගෙන ක්‍රියාත්මක කරන්න වගකීම් සමූහයක් පවරන්නේ නැත්තම්. ඒ නිසා බලය සහ වගකීම එකිනෙකින් වෙන්ව තිබීම ඉතාම බරපතල දුර්වලතාවයක්. ආණ්ඩු ක්‍රමයේ අකර්මණ්‍ය වෙන්න එක හේතුවක්, ප්‍රධාන ගණයේ හේතුවක්. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා නැත්නම් මගහරවා ගැනීම සඳහා යොදාගත් ක්‍රමවේදය තමයි එකම පාර්ශවයකට බලය සහ වගකීම පැවරීම. විධායක කාරක සභාව කියන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාව කියන්නේ දෙකක් නෙවෙයි ඇත්තටම එකක්. දැන් ඊට පස්සේ වල ලියන්න එපා එකක් කියලා මම මේ කිව්වේ ඒකේ ක්‍රියාකාරීත්වය දිහා බලලා. දෙකක් තමයි. කාරක සභාව වෙනම ක්‍රියාත්මක වුණා, රාජ්‍ය මන්ත්‍ර සභාව වෙනම ක්‍රියාත්මක වුණා. හැබැයි අර රාජ්‍ය මන්ත්‍ර සභාවේ ඉන්න මන්ත්‍රීවරුන්මයි මේ කුඩා කුඩා කොටස් හතකට බෙදලා නිර්මාණය කරලා තියෙන කාරක සභාව විදිහට. එතකොට නීති සම්පාදනය සිද්ධ වුණේ කාරක සභාවෙන් ඉදිරිපත් කරන යෝජනා හරහා. කාරක සභාව යෝජනාවක් ගේනවා, ගෙනල්ලා ඒක කාරක සභාවේ සම්මත කරගන්නවා. ඊට පස්සේ ඒකට අනුව කෙටුම්පත සකස් වෙනවා. ඒ කෙටුම්පත අරගෙන යනවා රාජ්‍ය මන්ත්‍රණ සභාවට. හරි. පැහැදිලිද කියපු දේ? අර හතත් නවයත් අතර පිරිසක් හිටියනේ කාරක සභාවේ. ඕනෑම මන්ත්‍රීවරයෙකුට පුළුවන් නීති සම්පාදනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන්න. එහෙම යෝජනාවක් ඉදිරිපත් කරපුවාම ඒක මුලින්ම කාරක සභාවේ බහුතරයෙන් සම්මත වෙන්න ඕනේ. බහුතරයෙන් සම්මත වුණාට පස්සේ ඒ යෝජනාව කෙලින්ම ඉදිරිපත් කරනවා කොහෙටද? රාජ්‍ය මන්ත්‍රණ සභාවට. එතකොට අර වෙන වෙනම හතක උන්න අය රාජ්‍ය මන්ත්‍ර සභාවේදී එකට මුණ ගැහෙනවා. අතන කථානායකවරයා හැර ලාංකිකයන් 50 දෙනාම එකට මුණ ගැහෙනවා. මෙතෙන්දී කථානායකවරයා හැර ඒ 57 දෙනා වෙන වෙනම කුඩා කුඩා කොටස් හතකට බෙදලා සාකච්ඡා කරලා තීරණ ගන්න. හැබැයි ඒ තීරණ වලට වළංගුතාවය ලැබෙන්නේ රාජ්‍ය මන්ත්‍ර සභාවෙන්. එහෙනම් එකම පිරිසක් රාජ්‍ය මන්ත්‍ර සභාවත් නියෝජනය කෙරුවා, කාරක සභාවත් නියෝජනය කෙරුවා. ඉතින් එහෙමනම් සිද්ධ වෙලා තියෙන්නේ එකම පිරිසක් විසින් විධායක කටයුතු සහ ව්‍යවස්ථාදායක කටයුතු ක්‍රියාවට නැංවීම. නිසා විධායක කටයුතු සහ විධායක ව්‍යවස්ථාදායක කටයුතු එක්තැන් කරන ලද ක්‍රමයක් නිර්මාණය කරන්න තමයි කාරක සභා ක්‍රමය නිර්මාණය කරලා තියෙන්නේ. කාරක සභා තුළින් විධායක කටයුතු ක්‍රියාත්මක වුණා. රාජ්‍ය මන්ත්‍ර සභාව තුළින් ව්‍යවස්ථාදායක කටයුතු ක්‍රියාත්මක වුණා. නමුත් ඉන්නේ එකම පිරිසක්. අපි ලියමු මෙහෙම. 1924 දී ලබා දුන් ප්‍රතිසංස්කරණ වලට අනුව ව්‍යවස්ථාදායක සභාව සහ විධායක සභාව අතර සම්බන්ධතාවය බිඳ වැටී තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාලනය අකාර්යක්ෂම විය. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා
මෙම තත්ත්වයේ වළක්වා ගැනීම සඳහා ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගින් විදායක කටයුතු සහ විදායක කටයුතු සහ ව්‍යවස්ථාදායක කටයුතු විදායක කටයුතු සහ ව්‍යවස්ථාදායක කටයුතු එක්තැන් කරන ලද විදායක කාර්ය සභා ක්‍රමයක් විදායක කාර්ය සභා ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබීය ඔබේ හතරවෙනි හේතුව අපි ලිව්වේ පස්වෙනි හේතුව ලියන්න ලාංකික නායකයන්ට පාලන වගකීම් දැරීම පිළිබඳ පුහුණුවක් ලබා දීම පාලන වගකීම් දැරීම පිළිබඳ පුහුණුවක් ලබා දීම ඔව් දැන් පාලනය පිළිබඳ පුහුණුවක් ලැබෙන්න නම් ඒ පාලන කටයුතු වලට දායක වෙන්න ඕනේ ඕනම කෙනෙක් පුහුණුවක් ලබන්නේ අත්දැකීම් තුලින්නේ නේද අපි විශ්වවිද්‍යාලේ ගිහිල්ලා ඉගෙන ගත්තා විෂය පිළිබඳව ඉගෙන ගත්තා නේද හැබැයි ඇත්තටම ඒ කාලේ මේ විෂය පිළිබඳව අපිට එහෙම ලොකු අවබෝධයක් තිබිලා නැහැ ඒ කියන්නේ දැන් අපි හිතන විදිහ බලපුවාම අපිට දැනෙනවා ඒක අපි ඒ කාලේ ගිරුවේ ගුරුවරයා දුන්නා සටහන් ටිකක් නේද එහෙම නැත්නම් යා ඒකේ පාත් එක කියලා දුන්නා අපි ගිහිල්ලා පොතක් කියෙව්වා කරුණු ටික ලියාගත්තා ඒ කටපාඩම් කරුවා ඒ භාගට ලියුවා ඕකනේ කරලා තියෙන්නේ නමුත් ඇත්තටම ගත්තොත් එම ඒ කාරණා පිළිබඳ ගැඹුරු අවබෝධයක් අපිට ලැබෙන්න පටන් ගත්තේ මගේ පැත්තෙන් මම නම් කියන්නේ මේ විෂය උගන්වන්න ගත්තට පස්සේ තමයි මේ දේශපාලන විද්‍යාව කියන එක පිළිබඳව බොහෝම පුළුල් දැනුමක් මට නම් ලැබුණා. එහෙම නැත්නම් මේ ඉගෙන ගන්න කාලේ එකට මේ ලොකු අවබෝධයක් නැහැ. අර විභාගෙ පාස් වෙන්න ඕන නිසා පාඩම් කරගත්තා. ඒක ගිහිලා විභාගෙ දිනුවා. එහෙම දෙයක් තමයි ඒ කාලේ. හැබැයි මේවා ප්‍රායෝගික වශයෙන් භාවිතා කිරීමට පෙළඹීමත් එක්ක අන්න ඒ පිළිබඳව අපිට ගැඹුරු අවබෝධයක් ලැබෙන්න පටන් ගත්තා. එහෙමනම් ඕනෑම කෙනෙකුට තමන්ගේ අවබෝධය දැනුම කුසලතා මේවා වර්ධනය වෙන්න නම් ප්‍රායෝගික භාවිතය කියන එක තිබිය යුතුයි. හරි. ඊනම් කාරක සභාවල හිටපු අයටත් එහෙම තමයි. 1924 දක්වාම කිසිම ආකාරයක වගකීමක් නොලැබුණු නිසා ඒගොල්ලන්ට පාලනය පිළිබඳව කිසිම පුහුණුවක් ලැබුණෙත් නැහැ. පළවෙනි වතාවට කාරක සභා ක්‍රමයේ මගින් පාලනයට දායක වෙන්න අවස්ථාව ලබා දුන්නා. කාරක සභාව තුල සාකච්ඡා කරලා තීන්දුව තීරණ ගැනීමට යොමු වුණා. රාජ්‍ය මන්ත්‍ර සභාව තුලත් ඒ වැනිම දේවල් සිද්ධ වුණා. ඊළඟට අමාත්‍ය මණ්ඩලය තුල අයවැය සකස් කිරීමේ කටයුතු ලේදුණා. කාරක සභාවලට වෙන වෙනම දෙපාර්තමේන්තු තිබුණා. කෘෂිකර්ම කාරක සභාව ගත්තොත් ඉඩම් දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙහෙම නොයෙකුත් දෙපාර්තමේන්තු තිබුණා. ඒ වගේ කටයුතු අධීක්ෂණය කෙරුවා. ඒවට අවශ්‍ය රාජ්‍ය නිලධාරී නිර්දේශ කෙරුවා. මේ වගේ නොයෙකුත් ආකාරයට මේ විධායක කාරක සභාව හරහා විවිධ කටයුතු වලට සම්බන්ධ වෙන්න මේ ලාංකික නායකයන්ට අවස්ථාව ලැබුණා. ඒ හරහා ඒ අය ක්‍රමිකව අත්දැකීම් ලබා ගත්තා.
පාලනයේ පිළිබඳව ඉතාම වටිනා පුහුණුවක් ලබා ගත්තා. ඉතින් ඒක අපේක්ෂා කරලාමයි දුන්නේ. පසු කාලීනව බිහිවෙන අගමැතිවරු ගත්තොත් එමුණු. අපි නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයා ඩී සේනනායක මහත්තයව ගත්තොත් එයා තමන්ගේ නායකත්වයේ ගුණගා ගන්නේ මේ කෘෂිකර්ම කාර්යක සභාව හරහා. එහෙම ගත්තාම අනිවාර්යයෙන්ම මේ පාලන ආයතන හරහා අන්න වගකීම් ලැබිලා තියෙනවා. ඒ වගකීම් වල නිරත වීම නිසා ඒගොල්ලෝ පුහුණුවක් ලබා ගන්න හැකියාව ලැබුණා. හරි. එහෙනම් ඔව් අපි ලියමු ඊළඟ කාරණේම නම් ඒක නෑ ඒ කාරණේ විස්තර ලියමු 1924 දක්වා පැවති 1924 දක්වා පැවති කිසිදු ආණ්ඩු ක්‍රමයකින් පාලන වගකීම් පවරා දීමක් පාලන වගකීම් පවරා දීමක් සිදු ඌයේ නැත සිදු ඌයේ නැත 1931 ප්‍රතිසංස්කරණ මගින් ප්‍රථම වතාවට විධායක වගකීම් පවරා දීමට යෝජනා කළේය එමගින් ලාංකික නියෝජිතයන්ට පාලන කටයුතු පිළිබඳව පුහුණුවක් ලබා දීම අපේක්ෂා කළේය. කාරක සභාව තුල තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වීම දෙපාර්තමේන්තුවල කටයුතු අධීක්ෂණය කිරීම යනාදිය තුලින් මෙසේ පුහුණුවක් ලබා ගනු ඇතැයි අපේක්ෂා කෙරින
ඊළඟ කාරණේ ලියන්න ජනතාවගේ පොදු ප්‍රශ්නවලට ජනතාවගේ පොදු ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට අවකාශ සැලසීම හරි එතකොට මේ මොනවද මේ ජනතාවගේ පොදු ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම කියන්නේ මේ මේ 1931 වෙනකම්ම ජනතාවගේ ප්‍රශ්නවලට ඇත්තටම විසඳුම් ලබා දෙන්න කිසිම ආකාරයකින් ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ නැහැ ජනතාවට ආර්ථික ප්‍රශ්න තිබුණා ඊළඟට මම මේ කියන්නේ මේ අර නිර්මාණය වෙලා තිබිච්ච ධනපති කණ්ඩායම ගැන නෙවෙයි බහුතරයක් වූ ග්‍රාමීය දුප්පත් මිනිස්සු ගැනයි මම මේ කතා කරන්නේ 1931 වෙනකොට රටේ ජනගහණයෙන් 4% වගේ පිරිසක් උගත් ධනපතියන් බවට පත් වෙලා තිබුණා ඒ අයට තිබිච්ච ප්‍රශ්නයක් නෙවෙයි මේ කතා කරන්නේ රටේ බහුතරය 96%ක් විතර ආසන්න ප්‍රමාණය නූගත් දුප්පත් මිනිසු ගණයටයි අයිති වෙලා තිබුණේ. તો මේ අය අර කෘෂිකාර්මික ජීවිතයක් ගත කරමින් ග්‍රාමීයව ජීවත් වුණා. ඒගොල්ලන්ට නොයෙක් ප්‍රශ්න තිබුණා. තමන්ගේ කෘෂිකර්මාන්තය සඳහා ප්‍රමාණවත් පහසුකම් ලැබෙන්නේ නැහැ. ඊළඟට යන්න ඉන්න පාරක් නැහැ. මට මතකයි මේ ඔය මහින්ද ප්‍රසාද් මස්සිමුල ලියනව අර සාහිත්‍ය සම්මාන දිනපු නවකතාවෙන් පස්සේ මට ඒ නවකතාවේ නම නම් මතක නැහැ මම හැබැයි කියුවා ඒක රත්නපුරේ ප්‍රදේශයේ විවාහ ගමක ජීවත් වෙන තරුණයෙක් සහ තරුණියක් මට මතක නැහැ මුල දැන් මේ විවාහ කරලා දීලා කොහොම හරි ගමෙන් එළවනවා යා මොන හෝ ප්‍රශ්නයක් මට මත නැහැ මොකද හේතුව කියලා කොහොම හරි ඒගොල්ලෝ ගම අතරලා යනවා ගිහිල්ලා ඔය රත්නපුර පැත්තේ මිනිස් වාසයක් නැති බොහෝම මේ ග්‍රාමීය පරිසරයක තමයි ජීවත් වෙන්නේ. ඉස්සරලා ගෙදරින් යනකොට මේ අර ලේන්සුක ගැට ගහගන්න පුළුවන් වගේ ප්‍රමාණයේ වී ඇට ටිකක් අරන් යනවා. ඔන්න ඔයගේ බොහොම සුළු සුළු දේවල් අරගෙන යන්නේ. ගිහිල්ලා කොහොම හරි මේ ඒගොල්ලෝ මේ පැලක් හදාගෙන ඒකේ ජීවත් වෙන ගමන් ඊට පස්සේ අර වී ටික ඉහලා කුඹුරක් අස්වද්දලා ඔන්න ඔහොම මේ අවුරුදු ගාණක් ඇදිගෙන කතාවක්. ඒ කතාව එක්තරා තැනක තියෙනවා මේ රත්නපුරේ ඉන්න දැන් මේ 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 විදිහට ජීවත් වෙනකොට දරුවෝ හම්බෙලා පවුල් නිර්මාණලා ඒගොල්ලෝ ආච්චිලා සීයල්ලා කතන්දර ගොඩක් වෙලා දැන් වන්දනාමක යනවා කොහෙද යන්නේ අනුරාධපුරේ ශ්‍රී මහ බෝධිය වඳින්න යන්නේ දැන් ශ්‍රී මහ බෝධිය වඳින්න මේගොල්ලන්ට කොච්චර කාලයක් යන්න ඇති කියලාද ඔයාලා හිතන්නේ රත්නපුරේ ඉඳන් අනුරාධපුරයට පයින් ගිහිල්ලා පිරිසක් යනවා ඉතින් කරත් එක ඔය එක එක දේවල් දාගෙන මිනිසුටි ගෑනේ පයින්
උඩුදරුවන්ව තමයි අර කරත්තේ අගගෙන එහෙම අරගෙන යන්නේ. එහෙම ගිහිල්ලා ආපහු නැවත ගමට යන්න මාස දෙකක්ද තුනක්ද ගත වෙන්නේ. එහෙම දුෂ්කර වූ පරිසරයක තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. මේ කතාව නිර්මාණය වෙලා තිබුණේ 1890 ගණන් වගේ ඔන්න ඔය කාල පරාසයන් තුල. අවුරුදු 50ක් වගේ කාල පරාසයක් තමයි ඒක කතාවට පාදක කළා තිබුණේ. මම 800 ගණන් වල අගභාගයේ සහ 900 ගණන් වල ওই මුල් දශක තුන වගේ කාලේ. ඉතින් එතකොට මිනිසුන්ට යන්න එකක් වටද ඒ කියන්නේ මිනිස්සු කොච්චර දුෂ්කර ජීවිතයක් ගත කරලා තියෙනනේ. ඉතින් ආර්ථික අපහසුකම් යන්න එන්න පාරක හරියමං මේ පහසුකමක් නැහැ. කැලේ පාරවල් කැලේ මැද්දෙන් යන්නේ නේ 1932 වගේ කාලේ වෙනකොට ලංකාවේ මැලේරියාවෙන් මිය යනවා 125,000. අවුරුදු දෙකක් වගේ ඇතුළත 125,000ක් මිය යනවා මැලේරියා රෝගී. බෙහෙත් තියෙනවා ප්‍රතිකාර හොයාගෙන තියෙනවා නමුත් ඒවා මිලදී ගන්න හැකියාවක් නැහැ. මිනිසුන්ට හැකියාවක් නැහැ ආණ්ඩුවෙන් ඒවට කිසිම ආකාරයක සහයෝගයක් දක්වලත් නැහැ. ඒ නිසා ඔය 1935 ආසන්න සමයේදී 1930 මෙහි වෙන වාමාංශික ව්‍යාපාරයේ ඒ වාමාංශික ව්‍යාපාරයට පාදක වෙන ඔය මොනවාද සූර්ය මල් ව්‍යාපාරය මැලේරියා මර්ධන ව්‍යාපාරය ඔන්න ඔය වගේ විවිධ ව්‍යාපාර හරහා තමයි මේ මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීලා තියෙන්නේ. ඒතර සමාජවාදී මතය දරපු කණ්ඩායම එන්.එම්. පෙරේරා, ඔලිවර් ගුණතිලක, ලෙස්ලි ගුණතිලක, රොබර්ට් ගුණවර්ධන, ෆිලිප් ගුණවර්ධන ඔන්න ඔය වගේ වාමාංශික මතය දරපු පිරිසක් තමයි ඒ වෙනුවෙන් කැප වෙලා තියෙන්නේ. ඉතින් මේ තරමටම දුෂ්කරතා අනන්ත අප්‍රමාණ දුෂ්කරතා මේ දුෂ්කරතා අවම කරන්න ඩොනමෝ ප්‍රසංස්කරණ වලින් යෝජනා ගේනවා. ඒ දුෂ්කරතා අවම කරන්න ගෙනාවු ප්‍රධාන යෝජනා දෙකක් තියෙනවා. එකක් තමයි සර්වජන ඡන්ද බලය ලබා දීම, අනිත් එක විදායක කාර්ය සභා ක්‍රමය නිර්මාණය කිරීම. ඒක කාර්ය සභා ක්‍රමය හරහා කෙරුවේ අර ග්‍රාමීය ජනතාවට පහසුකම් සපේන අංශ හතක් නිර්මාණය කිරීම. බලන්න හොඳට අධ්‍යාපන, සෞඛ්‍ය, කාම්කරු කර්මාන්ත හා වාණිජ සුවදේශ කටයුතුනේ. එහෙම ගත්තාම මේ වගේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ ග්‍රාමීය වශයෙන් ජීවත් වුණු පොදු ජනතාවට සාමාන්‍ය මිනිසුන්ට ඒ ජනතාවගේ පොදු ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම. ඉතින් ඒ වෙනුවෙන් කාර්ය සභා ක්‍රමය නිර්මාණය කරයි කියලා අපේක්ෂා කරමු. අපි ලියමු ඒ කාර්යය. මහජන නියෝජිතයන්ට මහජන නියෝජිතයන්ට ජනතා ප්‍රශ්න හඳුනාගෙන මහජන ප්‍රශ්න හඳුනාගෙන කාරක සභා ක්‍රමය තුළින් කාරක සභා ක්‍රමය තුළින් ඒවාට විසඳුම් ලබා දීම අපේක්ෂා කළේය. අපේක්ෂා කළේය. කාරක සභාවන් නියෝජනය කරන කාරක සභාව නියෝජනය කරන බහුතරයක් පිරිස මහජන ඡන්දයෙන් පත්වුවන් වන බැවින් මහජන ඡන්දයෙන් පත්වුවන් වන බැවින් කාරක සභා ක්‍රමයේ මාර්ගයෙන්
කාරක සභාව ක්‍රමයේ මාර්ගයෙන් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට පෙළඹෙනු ඇතැයි කොමිසම අපේක්ෂා කළේය. ඔය තමයි ප්‍රධානම කාරණා. නමුත් අපිට තව එකක් ලියන්න පුළුවන්. අපි මෙහෙම ලියාගමු. 3.6යි හත්වෙනි කාරණයක් ලියමු. ලාංකීය සමාජය තුල පොදු එකඟත්වයක් නොපැවතීම අර ඩොනමෝර් කොමිසම ඇවිල්ලා එක එක කණ්ඩායම් වල අදහස් විමසනකොට එක පිරිසක් පූර්ණ වගකීම් සහිත ක්‍රමයක් ඉල්ලනකොට තව පිරිසක් ඒකට විරුද්ධ වුණා. විශේෂයෙන්ම දෙමළ නියෝජිතව කිව්වා වගකීම් සහිත ආනුක්‍රමයක් දෙන්න එපා. එහෙම වුණොත් බලයයි වගකීමයි ඔක්කොම එක පැත්තකට ගිහිල්ලා සුළු ජාතිකයන් නොසලකා හැරලා ඒ අයගේ උමනාවන් වෙනුවෙන් පමණක් මේ අය කටයුතු කරයි කියලා එහෙම එකඟතාවයක් තිබුණා දෙමළ අය අතර. ඉතින් එතකොට පැහැදිලිවම ලාංකීය සමාජය තුළ දෙමළ ජනතාව වෙනම කණ්ඩායමක් විදිහටත් දෙමළ නියෝජිතයන් වෙනම කණ්ඩායමක් විදිහටත් සිංහල නියෝජිතයන් වෙනම කණ්ඩායමක් විදිහටත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට මෙවැනි පරිසරයක් තුළ පූර්ණ වගකීමක් දුන්නොත් එක කණ්ඩායමකට යම් අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය වෙයි කියලා කොමිසම අපේක්ෂා කරන්න ඇත. ඉතින් මේ එකඟතාවයක් නොතිබීම කැබිනට් ආණ්ඩුක්‍රමයක් නොදී විධායක කාරක සභා ක්‍රමයක් දෙන්න හේතුවක් වෙන්න ඇති කියලා කල්පනා කරනවා. අපි ලියමු අවසාන කාරණේ. කොමිසම ලංකාවට පැමිණෙන විට වාර්ගික බෙදීම උග්‍ර වී තිබුණි. පූර්ණ වගකීම් සහිත ආණ්ඩුක්‍රමයක් ලබා දීම පිළිබඳව ලාංකීය සමාජය තුළ පොදු එකඟත්වයක් නොවිය මේ නිසා විධායක කාරක සභා ක්‍රමයක් පිරිනමන්නට ඇතැයි අපේක්ෂා කළ හැකිය.
Hari, oh itu baik, karak sabahakrame labadi mata balapai hitu. Itu udah api ilang kita katakan nuni, karak sabahakrame kriya kari tuai. Ini karak sabahakrame itu ling ya tiwece, yahapat saha ayahapat prati pala. Hari, api liyamu matrukaab. Karak sabahakrame kriya kari tuai. Karak sabahakrame kriya kari tuai. Oh, then karak sabaha arambe di then maybe the karak sabaha bedala e karak sabaha ve palavini rasvi medhi karpude tamai karak sabaha vata sabaha padivare toraga karak sabaha vata pradhaniya kindo itude karak sabaha vata bedaven karala da pirisa atarin Mulimma karpu detama AIG chandeng sabahapati varek natan pradhani tora gatta. Hari karak sabaha hatare etukota sabahapaduru hat denek inne. Anne sabahapati varayage moolikatwen tamai karak sabahawa ras kirima karanne. Samanyen sabahapati varaya tamai karak sabahawa ras keruwe. Habai eka karak sabahave sabahapati varayage tani kemattatama siddha une ne. Bahwa lawat itu karak sabahwe anita lagi ada has masalah karak sabahwe reskiri masih itu na adu mata rame karak sabahwe sabikyo thundere kuat ikangga bendo one karak sabah reskiri ma kenda ban ini ikangga unama karak sabahwe reskarno itu karak sabahwe resuna ada pasi සභාපති වරයාගේ මූලිකත්වයෙන් තමයි කාර්ක සභාවේ කටයුතු පවත්වාගෙන යන්නේ. සාමාන්‍යයෙන් කාර්ක සභාවකට ඝන පූර්ණයක් හිටියා. ඒ කියන්නේ ඝන පූර්ණයක් කියලා කියන්නේ යම් සභාවක රැස්වීමක් පැවැත්වීම සඳහා සිටිය යුතු අවම සමාජික සංඛ්‍යාවක් ඉන්නවා. දැන් පාර්ලිමේන්තුවේ පවා තියෙනවා ඝන පූර්ණයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගෙන් අඩුම තරමේ මන්ත්‍රීවරු 20 දෙනෙක් සහභාගී වෙන්න ඕනේ. මන්ත්‍රීවරු 20 දෙනාට අඩුයි නම් හරි මන්ත්‍රීවරු 20කට අඩුයි නම් රැස්වීමක් පවත්වන්නේ නැහැ. පැවැත්වුවට වැඩකුත් නැහැ. Iwan nila resi mana nih? Ikan bisa dengan kita aduin inna pirsa keke itu bila sahaja agar la tirna gatta ter, ini tirna balangu ini nih. Insa adu mata rame, menteri guru bisa dengan kindo ini parlemen. Karena sebahagia eva ge adu mata rame tuh dengan kindo. Adu mata rame tuh dengan kuat itu utamai. Itu udah aduin deh, tuh dengan kindo ini tuh dengan ada beri unat prasnya agne. Tundene kindo ni, ini tundene kuat titiuk tamai, sabahabati beri awisin, karak sabahab, kendawan ni. Ini pasi tamai, sahaja kerla, karak sabahab tu lo tindu tindu ganim, sidhwin. Karak sabahab itu yojna idri patino, ini yojna sahaja kerno, ini wasamband taraka bitaraka idri patino, ini umana taraka awat abasani, bahutar kemettanu tindu ganim, sidhwin. සභාපති වරයාගේ තනි කැමැත්තට තීරණ ගන්න බෑ. ඔව් අපි ලියමු මෙහෙම. කාර්ක සභාවේ පළමු රැස්වීමේදී කාරක සභාවේ පළමු රැස්වීමේදී එහි සභිකයන් අතරින් එහි සභිකයන් අතරින්
එක් අයෙකු සභාපතිවරයෙකු ලෙස පත්කරනු ලැබීය. සභාපතිවරයෙකු ලෙස පත්කරනු ලැබීය. එය කාරක සභිකයන්ගේ ඡන්ද විමසීමක් මාර්ගයෙන් සිදුවිය. කාරක සභාවේ සභාපතිවරයා විසින් එහි රැස්වීම් කැඳවනු ලැබීය. කාරක සභාවේ රැස්වීමක් කැඳවීමට නම් සභාපතිවරයා සහ තවත් තිදෙනෙක්, එකෙනෙක් සභාපතිවරයා හැර තුන් දෙනෙක් ඉන්න ඕනේ. කාරක සභාවේ සභාපතිවරයා සහ තවත් තිදෙනෙක් අවම වශයෙන් සිටිය යුතුය. එය ඝනපූර්ණය ලෙස හැඳින්වේ. කාරක සභාවේ සාමාජිකයන් තිදෙනෙකු ඉල්ලීමක් කළහොත් සභාපතිවරයා විසින් කාරක සභාව කැඳවිය යුතු වාර ගණනක් නොවීය. ඔව්, දැන් ඒකෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් මේ රාජ්‍ය මන්ත්‍ර සභාව නම් කැඳවිය යුතු වාර ගණනක් තියෙනවා. අඩුම තරමේ අවුරුද්දකට එක වතාවක්වත් රාජ්‍ය මන්ත්‍ර සභාව කැඳවන්න ඕනේ. එහෙම නැති වුණොත් රාජ්‍ය මන්ත්‍ර සභාවේ කටයුතු නිල නොවන තත්ත්වයකට පත් වෙනවා. වලංගු නැහැ, විසිරුවා හැරීම සිද්ධ වෙනවා. නමුත් මේ කාර්ය සභාවට එහෙම නැහැ.
සාමාන්‍යයෙන් කාරක සභාවෝ මේ සිකුරාදා දිනේ තමයි රැස් වුනේ. හේතුව ඒ කාලේ මේ මේ විවස්දායකේ නියෝජනය කරපු මන්ත්‍රීවරු කියන්නේ ස්වේච්ඡා සේවා සපයපු අය. ඒගොල්ලෝ රජයේ විවිධ නිලතල දරන ගමන් එහෙම නැත්නම් වෙනත් නොයෙකුත් සේවාවන් වෘත්තීන් වල යෙදෙන ගමන් තමයි මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට කාරක සභාවට තේරීපත් වුනේ. එතකොට ඒගොල්ලෝ ස්වේච්ඡා සේවාවක් තමයි මේ ඉෂ්ට කරුවේ. අද වගේ මේ මේ මහ විශාල මුදල් ප්‍රමාණයක් උපය ගන්න නේද? අද වෙනකොට මන්ත්‍රීවරයෙකුට වැටුප විතරක් දෙනවා මං හිතන්නේ රුපියල් 57000 ගානක් දුකෝයිද වැටුපක් දෙනවා. ඊට අමතරව දීමනා දෙනවා. දීමනා විශාල ප්‍රමාණයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ එක රැස් වීමකට සහභාගී වෙනවට දිනකට රුපියල් 2500ක් ගෙවනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව මාසයකට දවස් 10ක් තිබ්බොත් රුපියල් 25000ක් ගෙවනවා. ඒකේ ඉන්න කෙනෙක් කාර්ක සභා රැස් වීම තියෙනවනේ. කාර්ක සභා රැස් වීමකට හිටියොත් වෙනම රුපියල් 500ක් ගෙවනවා. ඔය ඉන්න ගොඩාක් අය කාර්ක සභා වලට අයිති. හරි. ඊට අමතරව ඒගොල්ලන්ට දෙනවා ඉන්ධන දීමනාව මාසයකට රුපියල් 90000ක්. කාර්ය මණ්ඩල දීමනාව නිල රතය මුද්‍ර ගාස්තු අවුරුද්දකට ලක්ෂ 3ක් ආහාර පාර්ලිමේන්තුවෙන් නොමිලේ ආහාර වේල දෙන්නේ ඒ වෙනුවෙන් වියදම් දරනවා. එතකොට තව මොනවද තව තියෙනවා? නිල නිවාසයක් දීලා නැත්නම් නිල නිවාස කුලිය වෙනම ගෙවනවා. ජංගම දුරකථන බිල රුපියල් 25000ක් කොහෙද ගෙවනවා? හරි. රියදුරාට වෙනම ගෙවනවා. සම්බන්ධීකරණ ලේකම්වරු දෙදෙනෙකුට ගෙවනවා. කාර්යාල පවත්වගෙන යාමේ දීවනාව කියලා තව එකක් දෙනවා. ඉතින් උඹ ගත්තොත් මට මම දැක්ක ගණන් හදලා තිබුණා මාසයකට ලක්ෂ 7කට වඩා වැඩි ගෙවීමක් කරනවා මන්ත්‍රීවරයෙක්. එක මාසෙකට ලක්ෂ 7ක්. සෙල්ලන්දනේ ඔය මොනවත් ඕනේ නැහැ. ඕ විභාගය කරන්න ඕනෙත් නැහැ මොනවත් නැහැ නේද? ඔය ඉන්නේ ගිහිල්ලා ඔය මන්ත්‍රීවරයාගේ පිටිපස්සෙන් ගිහිල්ලා පෝස්ට් ටිකක් ගහලා එකෙකුට දෙන්නෙකුට ගහලා Facebook එකේ බැනලා විරුද්ධවාදීන්ට බැනලා කමෙන්ට් ටිකක් දාලා පෝස්ට් ටිකක් දාලා පොඩ්ඩක් හිත දිනාගෙන මේ අර සබත්තුලේ වකන වගේ ක්‍රමයට ගිහිල්ලා ඉතින් කොහොම හරි ප්‍රාදේශ සභාවකට ඉල්ල ගන්න වගේ අවස්ථාවක් ලබා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් පස්සේ ගමේ මියසුටි රවට්ටලා ඡන්ද ටික අරගෙන ඔහොම ගිහිල්ලා ඊට පස්සේ පළාත් සභාවට ගිහිල්ලා ඊට පස්සේ එනවා පාර්ලිමේන්තුවට. ඔච්චරයි තියෙන්නේ. අවුරුදු ඕන නම් මේ 10-12ක් ගත වෙයි. ඊට වඩා යන්නේ හරි සිම්පල් වැඩක්. ටිකක් කැප වෙන මුල් කාලේ මේ ලොකුවට වැඩ කරනවා කියලා පෙන්නන්න ඕනේ. එච්චරයි ඉතින්. ඕම් ක්‍රමේ ලංකාව. හරි? ඒව පැත්තට දාමු අපි. එතකොට දැන් ඔන ඔය විදිහට තමයි කාර්ක සභාවල මේ රැස්වීම කැඳවීම සිද්ධ වෙන්නේ. මේ කාර් සෑහෙන පිරිසක් ගිහිල්ලා දැන් 44 දෙනෙකුට අඩු වෙනවා. ඒක තමයි අර පැය දෙකකට වඩා යනකොට වෙන ප්‍රශ්නේ. ඔය පැය දෙකයි තමයි උඩින් අල්ලගෙන ඉන්නේ නේද? හරි 1:10යි වෙලාව. අපි ඊළඟ දවසේ හෙට නෙමෙයි බ්‍රහස්පතින්දා කතා කරනවා මේ නතර කරන තැනින්. හරිද? ඒ නතර කරන තැනින් කතා කරනවා. එතකොට බ්‍රහස්පතින්දා වීඩියෝ එක මම එදාට දානවා. ඔයාලා ඒක බලලා නෝට් එක ලියාගන්න. ඒක අහන්න අහලා නොතේරෙන තැන් හඳුනගන්න. ඔයාලට අහන්න පුළුවන් ඕන වෙලාවක මේ තේරෙන්නේ නැති මොන හරි දිනවනේ. අර ඒක තේරුන්නේ නැහැ, මේක තේරුන්නේ නැහැ, ඒක උනේ කොහොමද, මේක උනේ කොහොමද? ඒ ඔයාලට අහන්න පුළුවන්. ඒ නිසා ඒව අහලා තේරුම් බේරුම් කරගන්න. හරි? අපි එහෙනම් අදට නවත්තමු. නේද දැන්? 10 15 ගිහිල්ලානේ. ඉතින් අපු ඒගොල්ලෝ නේද අපිට පුළුවන් ඒව ගිය දෙන් කියලා කරා. නමුත් අපේම දරුවනේ. හරි. එහෙනම් අදට අපි නවත්තර කරමු. එහෙනම් ඔන්න ඔයාලට බ්‍රහස්පන්ද කරන එකේ වීඩියෝ එක බ්‍රහස්පන්ද දානවා. ඉරිදට ඉස්සරලා ඒක බලලා නෝට් එක සම්පූර්ණ ලියා ගන්න ඕනේ. ඉරිදට අනේ බලන්න බැරුණා අමතකුණා ඒව කරගන්න එපා. මට වගේ අමතකනවා ටිකක් මට. ඔයාලා එහෙම අමතක කරගන්න එපා. අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලලා නෝට් එක ලියා ගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්. තෙරුවන් සරණයි. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්.